මේ තමයි රහසිගතයි කියලා ජනාධිපති විමර්ශනයකගේ මේ අස්සම් කරලා තියෙන්නේ රූබන් වික්‍රමආරච්චි අධ්‍යක්ෂක ජනාධිපති විමර්ශනාංශ. මේ තුමා යවන්නේ ලියුම 2017 මැයි 17 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මේ මේ මේක තමයි මේ ලංකා ගුරු සංගමේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරු සංගමේ විසින් කරපු ලද පරීක්ෂණයක් අනුව ජනාධිපති විමර්ශන ඒකකයේ විසින් මේ වංචාව පිළිබඳ හෙළිදරව් කරන එක. මේ මේ අපේ දෙයක් නෙවෙයි. මේ මේ අගමැතිතුමාගේ ඉතාම හිතවත් ආදරණීය අධ්‍යාපන ඇමතිතුමාගේ ගණදෙනුවක් පිළිබඳ ජනාධිපතිතුමා විමර්ශනය කරලා දෙන වාර්තාවක් ගැන අපි මේ කියන්නේ. ඊළඟට දැන් මේකේ එතුමා පැහැදිලිව කිව්වා මේ මේ කඩදාසිය මුද්‍රණය කිරීමේකේ මුද්‍රණය කිරීමේදී දරුවන්ට වෙන සෞඛ්‍ය අහිතකරතාවය පිළිබඳ වාර්තාවක් කරගෙන. මේක දරුවන්ට හොඳ නැහැ. මේක සෞඛ්‍යයට අහිතකරයි කියලා කියනවා. සෞඛ්‍යයට අහිතකර වුණත් අගමැතිතුමානේ මගේ. ඉතින් මගේ අගමැතිතුමාට ටෙන්ඩර් එක දෙන්න සෞඛ්‍යයට අහිමැති වුණත් අඛිලමැතිතුමා කැමැති වෙනවා. දැන් ඊළඟට මේ සමාගම් රෙජිස්ට්‍රාර්ගෙන් ගත්ත තොරතුරු ටික. මේ සමාගම් රෙජිස්ට්‍රාර්ගෙන් ගත්ත තොරතුරු වල අධ්‍යක්ෂක මණ්ඩලයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මේ අපේම නෙමෙයි. ඕනෙ කෙනෙකුට පුළුවන් සමාගම් ගියපු ගමන් මේ රනිල් වික්‍රමසිතාරා කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පවුලේ සමාගම. මේක රටම දන්නෝ. දැන් මේ 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 පවුලේ සමාගමේ මේ පළවෙනි දාපු ටෙන්ඩර් නෙමෙයි. ලේක් හවුස් එකේ චෙක් ගහන්නෙත් මේකේ. අර മന്ത്രിවරියක් ගිහලා කොළඹ නගරසභාවේ පැමිණිලි කරන්නේ පුතුමාලා දැක්කනේ. ඒකේ ක්ලිපිලේකන අඩුයි කියලා නඩු එහෙම හැකරා. හැබැයි ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කම්පැනි. ඊළඟ මේ කම්පැනියේ කොටස් ලක්ෂ 19ක් තියෙනවා. ලක්ෂ 19 284,000 කොටස් අයිති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මල්ලිටත් නංගිටත් පවුලේ 3 දෙනාට. ඒ කියන්නේ 60 ගානක කොටස්සිමි සමාගමකට අග්‍රාමාත්‍යවරයා ඇතුළු 100ට තුමාගේ පවුලේ පිරිසට 160කට වැඩි කොටස් අයිති සමාගමකට තමයි මේක දීලා තියෙන්නේ. රජයට අහිමි මේකට රජයට අහිමි වෙලා තියෙන දින මුදල් ප්‍රමාණය මිලියන 128ක්. මේකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශය තුමා පැහැදිලිව කියලා තිනවා. මේක වැරදි. මේක ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලා නැහැ. මේක දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර නැහැ. මේ සියල්ල කියලා තියද්දි අගමැතිවරයාගේ පවුලේ සමාගමට අකිල විරාජ් මහත්තයා සමහර විට ලේකම්කම තවදුරටත් තියාගන්න ඕනේ හින්දා වෙන්න ඇති. එතුමාට මේ කේම්බ්‍රිජ් ප්‍රතිසර තියෙන ලිංගතුකම ආදරේ හින්දා වෙන්න ඇති උමා මේ. මේ දරුවන්ට සෞඛ්‍යයට හෙන ගැහුවත් කමක් නැහැ දරුවන්ට. අපේ පාසල් යන දරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ. අගමැතිතුමාගේ කම්පැනිට මේ ටෙන්ඩර් එක දුන්නොත් කියලා තමයි මේක දීලා තියෙන්නේ. ඒ නිසා මේක නීති විරෝධී ගණදෙනුවක්. මේ සියල්ල මේගොල්ලෝ වහගන්නවා කැබිනට් එකට දාන්න. සියලු දේ වහගන්නවා කැබිනට් එකට දාන්න. නීති විරෝධී ගණදෙනුවක්. අගමැතිවරයා රටේ අගමැතිවරයා හැටියට ඉඳද්දි රජයත් එක්ක ව්‍යාපාර කරන්න බෑ. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි වුණේ මේ ගණදෙනුවම කරන්න ගිහිල්ලා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රජයත් එක්ක ගණදෙනු කිරීම නීති විරෝධී. ඒ නිසා රනිල් වික්‍රමසිංහම අගමැතිවරයාට අගමැති ධුරය විතරක් නෙවෙයි මන්ත්‍රී ධුරය පවා අහිමි වෙන පැමිණිල්ලක් තමයි අද ඉදිරිපත් කරන්නේ.